අයිබෝන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහා නාරියසිංහ මම නිශාන්ති දිල්රුක්ෂි දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයේ කොරෝනාවින් ජනතාව බේර ගන්න බිලියන 181ක් වැය කරලා එන්නත් කරණියත් කොරෝනාවට එරෙහි සටන ගෙනත් මහා සංගරුවනේ ප්‍රසාදය ස්ටේෂන් මාස්ටර්ලා පාර්සල් බාර ගන්න බැහැ කියයි ඔමික්‍රෝනේට වැට බඳින්න ඊශ්‍රායලිය හතරක් පිදි අද දිනේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ තවත් 3 දෙනෙකු මෙරටින් හමු වුණා එනුව අපේ රටෙන් හමු වුණු ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිත වූ පිරිස 7 දෙනෙකු දක්වා ඉහළ ගියා අද දිනේදී කොරෝනා සාදිතින් 673 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 581595ක් වනවා. ප්‍රතිකාර ලැබෙන පිරිස 8558ක්. අද දිනේ සුවය ලැබූ 311 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 558226ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේදී කොරෝනා මරණ දාසයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා වාර්තා කළා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14811ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් තවත් ඔමික්‍රෝන ආසාදිතින් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් කොරෝනා ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ආසාදනය වූ පිරිස 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අලුතින් හඳුනාගත් 3 දෙනාම විදේශයන් සිට පැමිණි අයයි. අද අපිට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදනය දුන්න 3 දෙනෙක් වාර්තා වුණා. දෙදෙනෙක් දැනට වාර්තා වෙලා තියෙන සාධක අනුව විදේශයෙන් සිට පැමිණි ටැන්සානියාවෙන් පැමිණි පුද්ගලයෙකුත් සුඩාන් වලින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුත් වාර්තා වෙලා දෙනොත් ඔවුන් මේ මාසේ 16 වෙනි දින සහ 20 වෙනි දින තමයි ලංකාවට පැමිණලා තියෙන්නේ. අවුරුදු 33යි අවුරුදු 35යි සහ අවුරුදු 47ක තමයි මෙම 3 දෙනා තියෙන්නේ. ඒ වගේම තමයි අපි තව 16ක් ජාන විශ්ලේෂණය නැත්නම් ජීන් සීක්වෙන්සින් කරා අනිත් 16 දෙනා සියල්ලම ඩෙල්ටා ප්‍රභේදයට තමයි අයිති. ලෝකයේ අනිත් රටවල් වල තොරතුරු සුවබැලි යම් යම් රටවල් වලට එන්නත් වල හිඟයක් තියෙන බවක් පෙන්වනවා මේ ඔමික්‍රෝන් තත්වයෙන් පසුව බූස්ටර් මාත්‍රාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා තියෙන නිසා විශේෂයෙන් ජර්මනිය වගේ රටවල් වලත් මේ බූස්ටර් මාත්‍රාව ලබා දීමට එන්නත් වල හිඟතාවයක් තියෙන බව තමයි දැනගන්න තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ සියලුම ඉලක්කගත කණ්ඩායම් වලට බූස්ටර් මාත්‍රාව ලබා දීමට අපේ සතුව එන්නත් මාත්‍රා තියෙනවා. ෆයිසර් බූස්ටර් මාත්‍රාව තමයි ලබා දෙන්නේ. ඒ නිසා ඉතාම ඉක්මනින් ඔබට ළඟම කොවිඩ් එන්නත් කරන මධ්‍යස්ථානෙන් බූස්ටර් මාත්‍රාව मिलदी කොරෝනා ව්‍යසනයෙන් ජනතාව බේර ගන්න රුපියල් බිලියන 181ක මුදලක් මේ වෙනකොට වැය කරලා තියෙනවා කියලා සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. ගල් උඩුගම මූලික රෝහලේ ඉදිකල නව දැඩි සත්කාර ඒකකයේ විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැඩි සත්කාර ඒකකය ඇඳන් පහකින් සමන්විතයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය කෙරුණා. මෙට සමගාමීව රෝහලේ ශල්‍යකාරයේ පුළුල් කිරීම සඳහා මුල්ගල් තැබීම කසල කළමනාකරන ව්‍යාපෘතිය ආරම්භ කිරීම අධිතාක්ෂණික විදුලි චනක යන්ත්‍ර ලබා දීම ආදී කාර්යයන් රැසක් මිහිදී සිදු කෙරුණා. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන සම්පත් අතුකොරළ හා ඉසුරු දොඩංගුඩ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මිලියන 181ක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවා එන්නත් වලට අමතරව. මාස කිහිපයක් ඇතුළත අපිට වැය කර කවුරුත් මේවා දන්නේ නැහැ. අපේ විදේශ විනිමය අපට ලැබෙන ප්‍රධාන මාර්ග පළවෙනියෙන් සංචාරක ව්‍යාපාරයේ විදේශ රැකියා බැබලි කර්මා ඇංගලොප් කර්මා එකසේ වෙත ඒ සියල්ල කඩා වැටලා තියෙන මොහොතක අද ඩොලර් කිගයක් ගැන අපි කතා කරා. කිගයක් නුණා නම් තමයි පුදුම. ඒ සියලු ආදායම් මාර්ග අද වෙයි. අපේ සෞඛ්‍ය අංශය අපි බෙහෙත් ටික මොන විදියකින් හරි බෙහෙත් නැතුව ලෙඩෙක් මැරෙන්නේ නැති වෙන විදිහට අපි වග බලා ගැනීම අපේ වගකීමක් සහිතයි. ඒ යුතුයකම ඉෂ්ට කරන්න අපි මේ වෙනකොට මහා බැංකුව අධිපතිතුමත් එක්කත් මම පෞද්ගලිකවත් ඊය කතා කරා. අපිට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. මොකද මිනිසුන් ජීවත් කිරීමේ වගකීමයි අපිට බාර දීලා තියෙන්නේ. පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමින් වහන්සේගේ
ශාසනික ජීවිතය අලලා රචනා කළ මිතා නිසංස කෘතිය එළිදැක්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය මාපලකම බුද්ධසිරි ස්වාමින් වහන්සේගේ පැවිදි දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පූජ්‍ය බොරැල්ලි කෝවිද ස්වාමින් වහන්සේ මෙම කෘතිය සංස්කරණය කර තිබෙනවා. එහි මුල් පිටපත බුද්ධසිරි ස්වාමින් වහන්සේ වෙත පිළිකැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ඒ රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී බල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ මිහිදී අනුශාසනාවක් සිදු කළා. කොවිඩ් වසංගතය දුරු කරලීම සඳහා එයින් ආරක්ෂා වීම සඳහා දැනට ඉතාම සාර්ථකව ප්‍රමාණිකූලව විධිමත්ව සිද්ධ කළ එන්නක් කරණෙහි ප්‍රතිඵලය අපි කවදාකවත් අගය කරමින් කතා කරන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයේ කටයුතු සිද්ධ වෙනවායි කියන කාරණය රට ලෝකයට ලබා දෙන්නට ඕනෑයි කියන කාරණයක් අනතුරු පැවති දානමේ පුණ්‍ය කර්මයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. අමාත්‍ය ඩල්ල සලහ පෙරුම වහතාද ඊට එක් වුණා. දුම්රිය පරිපාලනය අත්නොමත්ක ලෙස ක්‍රියා කරන නිසා ඊට විරෝධය දක්වමින් අනිත් දාසිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වෙන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා. දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්සල් බහර ගැනීමද අත්තිර වීමටයි පියවරගෙන ඇතේ. දුම්රිය පරිපාලනය නිසි ක්‍රමවේදිකින් තොරව හිටිහැටියේ දුම්රිය දහවනේ දිගින් දිගටම අවලංගු කිරීම හේතුවෙන් ජනතාවගේ ඇතැම් පාර්සල්වල ඇති දෑ විනාශ වන බවයි මෙම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසන්නේ. මේ අතර දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ලබන 26 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. ගුවන් නියමුවන් පුහුණු වෙමින් සිටි ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් උතුරු පයාගල වෙරළ තීරයට සුරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා. අද පස්වරු එකට පමණ මෙම යානයේ ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ. සිවිල් ගුවන් සමාගමකට අයත් පුහුණු වීමට භාවිත කරන ගුවන් යානයක හදිසි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනුයි මෙලෙස ගොඩබස්වා ඇත්තේ. එවන විට යානයේ පුහුණු වන ගුවන් නියමුවන් දෙදෙනෙකු සිට තිබෙනවා. යානයට හෝ එහි ගමන්ගත් කිසිවෙකුටත් සිද්ධියෙන් අනතුරක් සිදුව නැහැ. අදාළ ගුවන් සමාගමේ නිලධාරීන් පැමිණ කාර්මික දෝෂයේ යථාවත් කිරීම සඳහා කටයුතු කරනු ලැබුවා. ලොකු සද්දයක් ආවා. ඉතින් මම නම් හිතුවේ නෑ ප්ලේන් එක කඩන් වැටෙයි කියලා. බලනකොට ඉතින් ප්ලේන් එක තමයි කඩන් වැටිලා තියෙන්නේ. පොල්ගස් අස්සෙන් වගේ තමයි ගියේ සද්දෙ. ඒ ගිලා විනාඩි 5ක් යන ඉස්සෙල්ලා තමයි ආරංචි වුණේ ප්ලේන් එක කඩන් වැටෙයි. මෙතන අපි වාඩියන් ඉද්දී අපර කණායින් යනවා වගේ පාතිම්ම ගියා. අපි ඉතින් ගණන් ගත්තේ නෑ. බලද්දි විනාඩියක් ඉඳලා යනකොට ප්ලේන් එක රොයිලා හැපත වැටලා. ඊට පස්සේ කට්ටිය බාන කරලා පස්සේ ලකුණ ප්ලේන් එක වැටලා දෙනවා වැරලායි. වස විස නැති කාබනික ගොවිතැනේදී මහපොළව පමණක් නොව සමාජයේද යහපත් වන බව ඒ ගොවිතැන හරිහැටි කරන ප්‍රදේශවලදී තහවුරු වෙලා තියෙනවා. මේ ඒකට තවත් එක උදාහරණයක්. මේ වෙලාවේ පිහිටලා තියෙන්නේ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ. වල් බිහි වී තිබුණු ඇලවේලි සුද්ධ කරමින් ගොවීන් කිහිප දෙනෙකු මීට කන්න කිහිපයකට පෙර කාබනික වීවගාව ආරම්භ කළා. මෙවර ඔවුන්ගේම උත්සාහයට සවියක් උනේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතායි. ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මිහිලක් කාබනික දියර පොහොර මේ වෙලාවට නොමිලේම ලැබුණා. එම පොහොර එදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. දැන් කන්න පහක් හයක්ම මේ අපි රසායනික පොහොරවත් රසායනික බෙහෙත් වර්ග මේ කිසිදයක් පාවිච්චි කරලා නැහැ. අපේ ගස්වලට කිසිම මේ කෘමි වූදුරක් ආවේ නැහැ. ගස් ඉතාම ශක්තිමත් වුණා. එක වීඇට් එකෙන් වී පඳුරු ගොඩක් දාලා ඉතින් අපේ අස්වැන්න ගොඩක් සාරු වුණා. මට උවමනාවක් තිබුණා මහපොළව මරන්න නැතුව මහපොළවට ජීවේ දීලා එයා නිර්මාණය කරලා දෙන ගහකින් දෙන අස්වැන්න ගහට ස්තුති කරලා අරගෙන මගේ අම්මට කන්න දෙන්න. අන්න ඒක මම කරේ. වස විස නැති නිසා කිසිඳු බියක් සැකයක් නැතිව පලා වර්ග ආදියද මෙම වෙල්යායෙන් ලබා ගැනීමට ප්‍රදේශයේ කාන්තාවන් උත්සුක වෙනවා. කංකුම් කොට කොල ගංකම් කම් මුගුණ වෙන්න හැමදේම මේකේ හැදෙනවා. දැන් තෙල් පොර ගහන්න නැති හින්දා ඒවත් වස විස නැතුව අපිට කඩාගෙන කන්න පුළුවන් වෙලද පොලෙන් ගන්න ඕනේ නෑ. පස සරු කරන සතුන්ට වාසය කළ හැකි පරිදි මෙහි ගොයම් සිටුවා තිබෙනවා. එමෙන්ම කිවුල්දිය ගලා යාම සඳහා කුඹුරවල වෙනමම තීරුවක් වෙන් කෙරුණා. කුඩා දරුවන් පවා වෙල්යායට ගෙන්වා ගත හැකි පරිදි අලංකාර වටපිටාවක් මෙහි නිර්මාණය කර තිබෙනවා. සතස ලබා දෙන සහන මල්ලට සුපිරි සම්බාසාල් ප්‍රමාණය තවදුරටත් වැඩි කර ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
වසර ගණනාවක් පාඩු ලැබමින් පැවති රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පසුගිය වසරේ ලබාගත් විශාල දියුණුවත් සමග එහි සේවක සේවිකාවන්ට විශේෂ වරප්‍රසාද දීමන ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම සංස්ථාවේ අලෙවි ජාලය හරහා මුඛ ආවරණ අලෙවි කිරීමෙන් ලබාගත් ලාභය පමණක් උපයෝගී කර ගනිමින් මෙසේ ප්‍රසාද දීමන ලබා දුන්නා. ඒ සඳහා රුපියල් මිලියන 13ක් වැය කෙරුණා. දුඹුරු සීනි කිලෝ 2ක් අපි සානමල්ලට ඇතුළු කරලා තිබුණා. සානමල්ල තුල ඒ අවස්ථාවේදී දුඹුරු සීනි නැත්තම් ඉල්ලුම් කලායට භාණ්ඩ මල්ල ලබා ගන්න බැරි වෙන නිසා දුඹුරු සීනි නැති අවස්ථාවවලදී වඩාම වැදගත් වෙන්නේ සුපිරි සම්බා කිලෝ 10 වෙනුවට 12ක් දෙන්න කියලා කියලා තියෙනවා. මොකද දුඹුරු සීනි කිලෝ 2කට අපි අය කරමින් තිබුණේ රුපියල් 125 බැගින් 2ක් 250. ඒ 250 වෙනුවට සුපිරි සම්බා සාල් කිලෝ 10 වෙනුවට 12ක් ලබා දෙනවා. දීලා අනිත් භාණ්ඩත් එක්ක සානමල්ල දෙසැම්බර් 31 වෙනකම් පමණ ක්‍රියාත්මක කරනවා. කොරෝනා මාරයා සමග සටන් කර ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමේදී රජයට අධික මුදලක් වියදම් කිරීමට සිදු වුණා. මේ නිසා තෙල් මිල වැඩි කිරීම වැනි අපහසු තීරණ වලට පවා එළඹීමට සිදු වුණු බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්දු මහතා පවසන්නේ. කෑගල්ල නිලුම් දිනිය හරහා ගලපිටමඩ මාර්ගයේ දෙදිගම පොලිසිය අසල පාලමේ ඉදිකිරීම ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අධික වර්ෂාවක් ලැබෙන කාලවලදී මෙම මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවන්ට පත්වනවා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව පාලම ඉදිකරනවා. දැන් ආර්ථිකය වැටෙනවා. රට බංකොලොත් වෙනවා. බංකොලොත් වෙන ලංකාව අපි ඇවිල්ලා පාලම් හදනවා. එහෙම තත්ත්වයක් නැහැ. මේ කොවිඩ් අර්බුදය තියෙන වෙලාවේදී පුළුවන් තරම් අපි බැලුවා. තෙල් මිල ඉහදාන්නේ તો පාඩු ලබමින් බිලියන ගන්න අපි ජනතාවට සහන දෙන්න 5000 දුන්නා තුන්වතාවක් 10000ක් දුන්නා කොවිඩ් හැදුනා මේ පවුල් වලට බෙහෙත් ටික එව්වා මොටරසයිකලෙන් ගෙදර හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕනේ තවත් බිලියන ගන්න තෙල් සංස්ථා පාඩු වුණා කාගෙන්ද අපි ගන්නෙ ඒ නිසා මේක අවම කරගන්න අකමැත්තෙන් උනත් ආණ්ඩුවට තෙල් මිල ඉහදාන්න සිද්ධ වුණා ඒ වගේම මේ රටේ බංකොලොත් වෙන්න කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයට දෙ කිසිසේත්ම මේ රට වැටෙන්න දෙන්නේ නැ කියන එක අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔයගලන්ට මතක් කරනවා. කනක හේරත් තාරක බාලසූරියන් රාජ්‍ය අමාත්‍යවරුන් වෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේකාන්ත ගුණතිලක රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුදු පහේම මහා මාර්ග අමාත්‍යවරයෙක් හිටියා. කබීර් රහසියේ අමාත්‍යතුමා දිස්ත්‍රික්කයේ නායකයා. එතුමා මහා මාර්ග අමාත්‍යවරයා හැටියට දියුරුම් දෙනකොට අපි සතුටටපත් වුණා. අපේ දිස්ත්‍රික්කය වෙනුවෙන් මාර්ග ටික හදලා පාලම් ටික හදලා කාපට් කරලා ගම සංවර්ධනය කරයි කියලා. නමුත් කනගාටුවෙන් කියන්න ඕනේ මේ අවුරුදු දෙක තුලදී ඔබතුමා අමාත්‍යවරයා හැටියට මුදල් වෙන් කරලා අපේ දිස්ත්‍රික්කයට ලබා දුන්න මුදලවත් අවුරුදු පහ තුලදී වෙන් කරගන්න ඒ අමාත්‍යවරයාට බැරි වුණා. එලිසා අපි සතුටටපත් වෙනවා ආර්ථික ගැටලු තියෙනකොටත් මේ ආකාරයෙන් සංවර්ධනය කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන්න කටයුතු කිරීම පිළිබඳව යුද අපරාධ සම්බන්ධයෙන් රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වෙති යෝජනා පරාජය කිරීමට රජය ක්‍රියා කළ යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පෙන්වා දෙනවා ජනාධිපති කාර්යසාධක බලකායක් හා විද්වත් මණ්ඩලයක් පත්කර චෝදනාවන්ට එරෙහිව කරුණු දැක්වීම අත්‍යවශ්‍ය බවයි එම සංසදය පෙන්වා දෙන්නේ. ප්‍රධාන තීන්දුවක් තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහිව එල්ලවුණු චෝදනා ගොනු කිරීම සහ ඊට අදාළ සාක්ෂි ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවේ. කලින් පිහිටවපු දරුස්මාන් කමිටුව වගේ නෙවෙයි. දරුස්මාන් කමිටුවට ඉදිරිපත් වෙච්ච යෝජනා ඒ වගේම ඒ කමිටුවේ හිටපු යස්මින් සූකගේ ජාත්‍යන්තර යුක්තිය සහ සාමය ව්‍යාපෘතිය මගින් දියත් කරපු ඒ ක්‍රියාවලියේ මගින් එකතු කරපු සාක්ෂි යස්මින් සූක කියනවා ශ්‍රී ලංකාවේ යුද්ධයට දායක වුණු ආරක්ෂක හමුදා නායකයින් 57 දෙනෙකුට විරුද්ධව ඇය සතුව චෝදනා තිබෙනවා. දැන් මේ මෑත කාලීනව ඇය සඳහන් කරලා තිබුණා අපේ මේ වෙනකොට හමුදාපති ලෙස කටයුතු කරන අපේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට විරුද්ධව පිටු 137ක චෝදනා ගොනු කරලා තියෙනවා. ඒතර මේ සියල්ලට වළංගුභාවය ගැනීම සඳහා තමයි අරකින ජාත්‍යන්තර යාන්ත්‍රණය පිහිටේ. මේ වාර්තාව නිකුත් වෙච්ච ගමන් මේ වාර්තාවේ තිබෙන සාක්ෂි සියල්ල යොදා ගන්න පුළුවන් විවිධ රටවල තියෙන නීති යටතේ අර 46 එක යෝජනාවෙන් ඉල්ලා සිටපු ආකාරයට ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරනවා. ඒත් මේ වෙලාවේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් නැති බව පැහැදිලිව පේනවා. කිසිදු පියවරක් ගන්නෙ නැහැ. ඉතින් පස්සේ මතුවෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මෙච්චර දුරක් ආපු ගමනේ මේ රිලේ බැටන් එක ඉතුරු ටික අරන් ගියේ නැති වුණොත් ඒකට උන්ට ඉතිහාසයේ ඉදිරියේ උන් විත්තිකාරයෝ බවට පත් වෙනවා. කිසිදු සැකයක් නැහැ. ජනාධිපතිතුමාගේ ඉඳලා පහළට සියලුම වාකියුතු නිලධාරීන් විත්තිකාරයෝ බවට පත් වෙනවා. කලිතුදේ නොකර සිටීම නිසා රණවිරුවන් අනතුරේ වැටුනොත් රාජ්‍ය දුර්වල වීම සහ මේ සමස්ත සංසිද්ධිය ඇතුළේ උන් විත්තිකාරයන් වගඋත්තරකරුවන් බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ.
මේ රජය පත් වුණාට පසුව යුද අපරාධ චෝදනා ගෙනල්ලා තිබුණ සමානුග්‍රහයෙන් ඉවත් වුණා. එතකොට සමානුග්‍රහයෙන් ඉවත් වුණ පමණින් යුද අපරාධ චෝදනා ඉවත් වෙන්නේ නැහැ. මංගල සමරවීර ඇතුළු ඒ නඩය සමානුග්‍රහයේදී බාරගත්තු යුද අපරාධ චෝදනා ඉවත් වෙන්නේ නැහැ. ඒ යුද අපරාධ චෝදනා කරේ නැහැ කියලා මේගොල්ලන්ට ඔප්පු කරේ නැත්තම් ස්වභාවික යුක්තිය කියන එක ඉටු කිරීම සඳහා ඉටු කර ගැනීම සඳහා මොනම අවස්ථාවකවත් අවස්ථාවක් ඉල්ලුවේ නැහැ. එබැවින් අපි ඉල්ලා සිටිනවා ජාතික සංවිධාන සහ ගෝලීය ශ්‍රී ලංකේය සංසද වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා වහාම මේ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරලා මේ උපදේශක මණ්ඩලය පත් කරලා ඒ උපදෙස් අරගෙන මේ කටයුතු සාවධානව ඉදිරියට කරගෙන යාම සඳහා වහාම කටයුතු කරන්නයි කියලා. තාක්ෂණ විද්‍යා විෂය ධාරාවෙන් අපස උසස් පෙළට පිවිසෙන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මහල් තුනකින් යුක්තව ඉදිකිරෙන ගොඩනැගිල්ල සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 5 ඉක්මවනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ මෙම තාක්ෂණ පීඨයේ ඉදිකිරීම සිදු කෙරෙන්නේ. පාසල් දරුවන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සියලු පළාත් ආවරණය වන පරිදි පාසල් 36ක තාක්ෂණ විද්‍යාකාර ඉදිකිරෙනවා. අනුගාරික ධර්මපාලතුමා අපේ පසුගිය සතවර්ෂයේ ජාතිය අවදි කළ ශ්‍රේෂ්ඨතම ලංකා පුත්‍රයා එතුමාගේ ආශිර්වාදයේ හැවනි වැඩුණු මේ භූමිය ලංකාවට එවන් පුරවැසි පරම්පරාවක් දායාද කරන්න හැකියාව ඇති වුණු විදිහට 2013 පත්ම නගමැති තුමා ජනාධිපතිතුමා හැටියට තාක්ෂණ විද්‍යා වැඩපිළිවෙල රට පුරා දියත් කරන මහා ධනස්කන්ධයක් වෙන් කරා. ඒ අනුව පාසල් රාශියකට ඒ හිමිකාරත්වය ලැබමින් ඉදිරි පියවර තබන්න පුළුවන්කම ඇතුණා. මේ වෙනකොට අපේ විශ්වවිද්‍යාලවල තාක්ෂණ විද්‍යාව හදාරන්න ඇතුළුණු දහස් ගණනකට පිවිසෙනවා. නමුත් එය තවත් වැඩි විය යුතුය කියන අදිෂ්ඨානයට අතිගරු ජනාධිපතිතුමා තම පලතයිතා සංකල්පය පෙර පාසල්වලටත් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය නිමාසරිපාල් ද සිල්වා මහතා උපදෙස් ලබා දුන්නා. පෙර පාසල් අධ්‍යාපනයේ සිටම එය ආරම්භ කිරීම තුළින් එම සංකල්පය වඩාත් හොඳින් සමාජගත කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බත්තර මුල්ලේ පිහිටි ජාතික පළදායිතා ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුවරියන් වෙනුවෙන් පළදායිතා පුහුණු වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මකයි. එය සෙසු පළාත්වල පාසල් ගුරුවරියන් සඳහාද ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව හොඳම පෙරපාසල තෝරා සම්මාන ලබා දීම සිදු කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. අවශ්‍ය වෙනවා අපිට තියෙන සම්පත් කලමනාකරණය කිරීම තුළින් ප්‍රීම ප්‍රතිඵලයක් එයින් ලබා ගැනීම සඳහා. ජාතික ලොතරැයි මණ්ඩලය අලෙවිකරණ ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සිදු වුණා. ඒ වැඩ බලන මුදල් අමාත්‍ය මහාචාර්ය ජීඑල් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවිකරණ ධන නිධානය මහජන සම්පත ජාතික සම්පත මෙගා පව සුපිරි වාසනා ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන්ටයි මෙලෙස මුදල් පිරිනැමුණේ. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා සාමාන්‍ය අධිකාරී ශිරෝමි ජීවමාලා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටට දෙන ආදර්ශය තමයි අධෛර්යමත් වෙන්නේ නැතුව කතරම් අභියෝග තිබුණත් ජාතික ලෝතරැයි මණ්ඩලයේ වැඩපිළිවෙලේ පරිමාණය විශාල ලෙස පුළුල් කළා අපේ ජනතාවට මේ විදිය අගනා සේවයක් සපයා දීම ගැන රජය වෙනුවෙන් අපේ කෘතඥතාවය ඔබ සියලු දෙනාටම පිරිනමන්න කැමැතියි. ජාතික ලොතරැයි මණ්ඩලයේ විදිහට මහා භාණ්ඩාගාරයේ ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන ලබා දුන්න වසර තමයි මේ වසර. අපේ ප්‍රමුඛතම කාර්යභාරය වෙන්නේ රටේ සංවර්ධන වෙනුවෙන් මේ මුදල් ප්‍රතිපාදන සපයා දීමයි. මේ වෙනකොට අපි මහා බැංකුවේ අනුමැතියෙන් පසුව මහා භාණ්ඩාගාරයට මේ වෙනකොට යොමු කරලා තියෙනවා ඩොලර් ලොතරැයියක්
හඳුන්වාදීම සඳහා ඒ ඩොලර් ලොතරැය තුලින් ගරු අග්‍රාමාත්‍යතුමත් මුදල් ඇමතිතුමත් මාහට උපදෙස් ලබා දුන්නේ විදේශ අමාත්‍යාංශයේත් සහයෝගය ලබාගෙන තානාපති කාර්යාලත් මේට සම්බන්ධ කරගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට යන්න කියලා අපි හිතනවා විදේශ සංචිත රටට ගෙනීමට පුළුවන්කම මේ තුල තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල දූෂිතයන් සහ මිනිමරුවන් නැති බව රාජමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. තම පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමගවද සංධානගත වීමේ හැකියාවක් පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. පක්ෂ ගණනාවක් එකක් මේ වෙනකොටත් සාකච්ඡා පවත්වලා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත අපි ශක්තිමත් කරන ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ජනතා විමුක්ති පෙරමුණ සමගත් කොහොමද සංධානගත වීම සිදු කරන්නේ? ජනතා විමුක්ති පෙරමුණත් එක්ක 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලෙත් 2005 මහින්ද රාජපක්ෂ නායකතුමා කාලෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් සමග යම් එකඟතාවයන් වලට ඇවිල්ලා ආණ්ඩු හැදුවා. අද අපේ පක්ෂය ඇතුලේ දූෂිතයන් නැහැ. මිනිමරුවන් මංකොල්ල කරුවන් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසුදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසුදු පක්ෂයක් එක්ක එහෙම එකතු වෙන්න ඕන නම් හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා පොහොට්ටුවට වඩා ජනතා විමුක්ති පෙරමුණ विशेष समर मुद्रेक्सिदेर ඒහි විදුහල්පති කේකේ පීඑම් ජයතිලක මහත්මියගේ සහ නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරු ගීතයක් සහ තක්ෂිලා ආදි ශිෂ්‍ය සංගමේ නිල වෙපඩවිය විරුද්ධ කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. විද්‍යාලයේ සෞන්දර්යංශය අංග රැසකින් උත්සවයේ වර්ණවත් වුණා. රට සංවර්ධනය කිරීමේ කාර්යයේදී අකමැත්තෙන් හෝ ජනප්‍රිය නොවන තීන්දුව తీරණ ගැනීමට සිදුවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පවසනවා. කුලියපිටියේ නගර ශාලාවේ පැවති 2022 සඳහා ගමට අයවැයින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට එක්වීමෙන් ඒ මහතා මේ බව කියා සිටියා. කුලියපිටියේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ග්‍රාමීය කමිටු හා අදාළ සියලුම නිලධාරීන් ඊට එක්ව සිටියා. බොහෝ රටවල් දිනුලා තියෙන ජනප්‍රිය තීන්දුව මත නෙමෙයි බොහෝ ජනනායකයෝ රටවල් හදලා තියෙන ජනප්‍රිය තීන්දුව මත නෙමෙයි මේ රට දිනු කරනවා නම් ජනප්‍රිය නොවන තීන්දුව ගන්න සිද්ධ වෙයි ඊට එහා ගිය වැඩ පිළිකට අපිට යන්න සිද්ධ වෙයි ආණ්ඩුව අද වැටේ අරෝ ඉවරයි එහෙම වෙන්නේ නැහැ යම් වැඩ කොටසක් බාර දීලා තියෙනවා ඒ වැඩේ කරන්න අපිට තියෙන්නේ ඒවත් ඡන්ද දෙන කාලෙක ඡන්ද දීලා ආණ්ඩුව වෙනස් කරන්න ඕන ජනාධිපතිතුම වෙනස් කරන්න ඕන ඒක ඒ කාලේ කරගමු නමුත් මේ කාලේදී අපි වෙහෙස මහන්සියෙන් වැඩ කරන්න ඕන මං හිතනවා අපි බලාපොරොත්තු වෙන ඒ සංවර්ධනය වෙමින් පවතින කියන වචනේ අපිට අවසන් කරන්න හැකියාව ලැබේ ජේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු හා ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරකයෙකු වූ හේමජිත් ප්‍රනාන්දු මහතා අභා ප්‍රාප්ත වුණා හේමජිත් ප්‍රනාන්දු මහතා පාසල් අධ්‍යාපනයෙන් පසු සහන නිවේදකයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වුණා. සංස්ථාවේ ස්වදේශීය සේවය හා වෙළඳ සේවයේ මැදිරි නිවේදකයෙකු වශයෙන් මෙන්ම විවිධ විශේෂ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු වැඩසටහන් ඉදිරිපත් කළා. 1989 වසරේදී රුහුණු සේවය ආරම්භ කරද්දී එහි සේවයට පත් වූ ඒ මහතා නවක ගුවන් විදුලි මාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීමටද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. 1989 දශකයේ මැද භාගයේදී ගුවන් විදුලි ක්‍රීඩා අංශයේ බිහිවීමෙන් පසු නිවේදකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස හේමජිත් ප්‍රනාන්දු මහතා ඊට සිය දායකත්වය ලබා දුන්නා. ජේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අභහ ප්‍රාප්ත හේමජිත් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරෙල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. I want.